ඒ 2011 අප්‍රේල් 2 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියා කණ්ඩායම හමු වෙ ලෝක කුසලාන අවසාන මහා තරගයේ පරාද වුණා. ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක් නිසා ඒ පරාජය විශ්වාස කරන්න බැරි තරමේ හරි අමුතු පරාජයක් නෙවෙයි. අපි කණ්ඩායම දිනයි කියලා ලොකු බලාපොරොත්තුවෙන් හිටපු නිසා තරගයේ අඩක් නිමා වෙද්දිත් අපි ඉන්දියාව පරාජය කරන්න පුළුවන් මට්ටමේ ලකුණු ප්‍රමාණයකට ගිය නිසා ක්‍රීඩා ලෝලීන් විදිහට අපිට එදා පරාද වෙද්දී අපි කොහොමද පෙරදුනේ කියලා හිතෙන එක පුදුමයක් නෙවෙයි. ඉන්දිය කණ්ඩායමේ ප්‍රතිකරණ ලයිස්තුව බලද්දී පිටියේ සහාය සම්පූර්ණයෙන් ඉන්දියාවට ලැබෙද්දී ඒ පරාජය පුදුම හිතෙන පරාජයක් නෙමෙයි. සචින් ෂෙවාග් දැවියද්දී ගාම්භීර් කෝලි හිටියා. ඊට පස්සේ ධෝනි යුවරාජ් හිටියා. ඊට පස්සේ රයින හිටියා. ඉතින් මේ ප්‍රතිකරණ බලකායට ලකුණු 275 ක ඉලක්කය තරණය කරන්න අමාරු ඉලක්කයක් නෙවෙයි. අනිත් එක මුම්බායි වංකඩේ ක්‍රීඩාංගණයට එකතුණු දහස් ගණන් ක්‍රීඩාලෝලීන් එකා වගේ කෑ ගැහුවේ ඉන්දියාවේ ජයග්‍රහණය වෙනුවෙන්. ලෝක කුසලාන අවසාන තරගයක ප්‍රේක්ෂක සහාය මොනතරම් වටිනවද කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. 1996 ලෝක කුසලාන අවසාන තරගය ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ ජයග්‍රහණය කරද්දී අපට ලැබුණු ප්‍රේක්ෂක සහාය දන්නා අපිට වංකඩේවලදී ක්‍රීඩාවට ලැබුණු ප්‍රේක්ෂක සහාය ගැන අමුතුවෙන් කතා කරන්න ඕන නැහැ. එදා ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණාට පස්සේ කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර කිව්වේ පරාජය ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඉන්දියාව හොඳට සෙල්ලම් කළා කියලා ආඩම්බර වෙනවා කවුරුත් ගැන. විශේෂයෙන් මහලගේ ඉනිම ගැන කතා කරන්න ඕන. ඒක විශිෂ්ට සතකයක් කියලා තමයි සංගක්කාර කිව්වේ. කොහොමුණත් මේ ඉන්දියා කණ්ඩායම දිහා බලද්දී ලකුණු 350ත් හඹාගෙන යන්න පුළුවන් කණ්ඩායමක් ඔවුන්ගේ දවසේදී ඔවුන් කුසලානේ දිනා ගත්තා. අනිත් එක ඔවුන්ට ලොකු ප්‍රේක්ෂක සහයක් ලැබුණා. කොහොමුණත් ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් සෙල්ලම් කළ විදිය ගැන ආඩම්බර වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට අපි ස්තුතිවන්ත වෙනවා අපි එක්ක හිටපු එකට. ඉන්දියාවට අපි සුබ පතනවා. ඔවුන් අද අපිට වඩා හොඳට සෙල්ලම් කළා. ඉන්දියාව පරාද කරන්න නම් අපිට කඩුලු 7ක්වත් දවා ගන්න අවශ්‍ය වුණා. ධෝනි ගාම්භීර් ගොඩනගපු ඉනිම් ඒ සැලසුම් වලට අපිට යන්න බැරි කළා. ඔය විදිහට තමයි සංගයදා මාධ්‍ය හමුවේදී කිව්වේ. මේ දවස්වල ඒ දවස ගැන ආපහු කතා වෙන නිසා ඔය දේ මතක් කළේ. දැන් ඒ පරාජයට අවුරුදු 10කට ආසන්නයි. ඊට පස්සේ අපි ලෝක කුසලාන තරගාවලි දෙකකට ක්‍රීඩා කරලත් ඉවරයි. ඉතින් ඒ තරම් අතීතයකට ගිය පරාජය ගැන දැන් නැවතත් කතාබහට ලක්වීම නම් හරි අමුතු දෙයක්. එදා ක්‍රීඩා ඇමති විදිහට හිටපු කෙනා මේ විදිහට එදා පරාජය ගැන කතා වැදලා ගත්ත එක හරි අසාමාන්‍ය දෙයක්. ශ්‍රී ලංකා නාමයේ ජාත්‍යන්තරයේ ඉහළින්ම සටහන් කරගන්න සමත්තුණු සුපිරි ක්‍රීඩකයෙක් ලෝක කුසලානයක් හිතාමතා පරාද කරා කියන චෝදනාව නිසා මේ දවස්වල ඔවුන් ප්‍රශ්න කරනවා. ඒ ගැන ලෝකෙම මේ වෙද්දි කතා කරනවා. ඔවුන් ගොඩනගාගත් ජාත්‍යන්තර කීර්තියට මේක කැලලක්. ඒත් මොනව කරන්නද? ලකුණු ගහලා කණ්ඩායම දිනවද්දි වීරයන්ණුණු තරුණයන්ට තැන දෙන්න තමන්ගේ හොඳම කාලේ ක්‍රිකට් වලින් සමුගනිද්දි කුහකයන්ණුණු සංගල මහේලල වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් සම්නාමයේ ලෝකේ ඉහළින්ම සටහන් කරන්න මහන්සි වුණු අරවින්දලා මොනවද කළේ කියලා සැබෑ ක්‍රිකට් ලෝලීන් දන්න නිසා මේ චෝදනාව ගැන අපි කලබල නොවී උපේක්ෂාවෙන් බලාගනිමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.